මුහුදේ සමහර තැන්වල පීනන වේලාවක මොර ප්‍රහාරයක් හෝ ජෙලිෆිෂ් දෂ්ට කිරීමකට ලක් වෙන්න වෙයි කියලා බයක් ඕන කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඔබ කිසිදා තර්ජනයක් වේයයි හීනෙන්වත් නොසිතූ භයානක තර්ජනයක් මුහුදු ජලයේ සැඟවී තියෙනවා. ඒ තමයි කුණු කසල. සෑම වසරකම අති විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය තොගයක් සාගර සහ මුහුදු ජලයට එකතු වෙමින් තියෙනවා. එය දැනටමත් සමුද්‍ර ජීවීන්ට මාරාන්තික බව සිදුවීම් විශාල සංඛ්‍යාවක් කරහා ඔප්පු වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය ඊටම ඉක්මනින් මිනිසුන් පවා තර්ජනට ලක්වෙන විදිහට පුළුල් වීමට නියමිතයි. මේ දැවැන්ත පාරිසරික අර්බුදයේ පරිමාව පිළිබඳව ඔබට තාමත් යම් සැකයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒ හින්දම දැන් ඔබ පුදුමයට පත්වෙන දේවල් ටිකක් අපි කියන්නම්. 2015 වසරේ විද්‍යා ජර්නලයේ පළ වූ කරුණුවලට අනුව සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 4.8 සිට 12.7ක් දක්වා ප්‍රමාණයක් ලෝක සාගරයට එකතු වන බව සොයාගෙන තියෙනවා. ඕස්ට්‍රේලියානු ලාභ නොලබන සාගර උපදේශන සංවිධානයක් වන 5J සංවිධානයේ කියන විදිහට 2015 වසරේ ලොව පුරා සාගරවල එකතු වී ඇති ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය ට්‍රිලියන 5.25ක් පමණ වෙනවලු. මේ ප්ලාස්ටික් කොටස්වල සම්පූර්ණ බර මෙට්‍රික් ටොන් වලින් 270,000කට සමාන වෙනවා. ඉතින් සාගරයේ ඇති මේ දැවැන්ත කුණු කන්ද නිසා බරපතල තර්ජනයක් ඇති කරන බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. සාගර ජීව විද්‍යාඥ ආචාර්ය ලුසි වුඩල් සම්බන්ධ වූ තවත් අධ්‍යයනයකින් හෙළි වුණේ ලොව පුරා ගැඹුරු මුහුදු ප්‍රදේශවල සෑම වර්ග කිලෝමීටරයකටම බිලියන 4ක් බැගින් මයික්‍රෝ ප්ලාස්ටික් තන්තු අඩංගුව තිබෙන බවයි. මයික්‍රෝ ප්ලාස්ටික් තන්තු කියන්නේ ඇසට පෙනෙන්නේ නැති ඉතාම කුඩා ප්ලාස්ටික් කොටස්. 2016 ලෝක ආර්ථික සංසදයේ සහ එලන් මැකත පදනමේ විශේෂ වාර්තාවක් මගින් ඇස්තමේන්තු කර ඇත්තේ 2050 වන විට අපේ සාගරවල ජීවත් වෙලා ඉන්න මාළුවල බරට වඩා වැඩි ප්ලාස්ටික් ප්‍රමාණයක් සාගරයේ පවතින ඇති බවයි. ඉතින් මේවා ඇහෙනකොට අපේ සාගරයේ බේර ගන්න අපි පරක්කු වැඩිද කියලාත් ඔබට දැන් හිතේවි. 1980 සිට ප්ලාස්ටික් නිෂ්පාදනය දැනටමත් 4 ගුණයකින් වැඩි වෙ තියෙනවා. සුලන් රළ සහ සූර්යා එම ප්ලාස්ටික් සියල්ලම කුඩා කැබලි වලට කඩා දමනවා. ඒ හින්දම සාගර ජීවීන්ට ඒවා පහසුවෙන් හානි කරවන්න පුළුවන්. බොහෝ විට ඒවා ඔවුන්ගේ අකල් මරණයට හේතු වෙනවා. සාගරී ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මුහුදු කුරුළු විශේෂ 44ක් සහ සමුද්‍ර ශිරපායි විශේෂ 43ක්ද ඇතුළුව අවම වශයෙන් ඇස්තමේන්තුගත විශේෂ 267කට බලපෑම් එල්ල වෙනවා. 2014 අගෝස්තු මාසයේදී වඳවීමේ තර්ජනට ලක් වූ තල්මස් විශේෂයක අඩි 45ක් දිග කාන්තා තල්මසකු DVD යන්ත්‍රයක කැඩුණු කැබැල්ලක් ශරීරගත වීමෙන් පසුව මියගොස් තිබුණා. ඒ වගේම සාගර කැලිකසල නිසා දැඩි ලෙස තර්ජනට ලක් වී ඇති තවත් සත්ව විශේෂයක් වන්නේ මුළු ලොවම ආදරය කරන මුහුදු කැස්බෑවන්. ඒ කතරම්ද කිව්වොත් දැනට සාගරයේ ජීවත් වන සියලු කැස්බෑවන්ගෙන්ම 86% තරම් විශාල ප්‍රමාණයකට දැනටමත් තර්ජන එල්ල වෙලා ඉවරයි. ඕස්ට්‍රේලියාවේ වනසත්ව හා පරිසර සංරක්ෂණ ආයතනය එමත් නැත්නම් WWF එකට අනුව සෑම වසරකම අවම වශයෙන් කැස්බෑවන් 1000ක් පමණ ප්ලාස්ටික් අපද්‍රව්‍යවල පැටලිලා මිය යනවා. ඒ වගේම සාගරයේ ජීවත් වන කැස්බෑවන්ගෙන් 52%ක් ආහාර ලෙස වරදවා වටහා ගැනීම නිසා කුඩා ප්ලාස්ටික් කැබලි ආහාරයට ගනිමින් සිටිනවා. පසුගිය වසර කිහිපය තුළ මේ භයානක ඡායාරූපය අන්තර්ජාලය පුරා සංසරණය වෙනවා. ඔබ සමහර විට දැකලත් ඇති. සමහරු මේක ෆොටෝෂොප් නිර්මාණයක් විදිහටත් හඳුන්වලා තිබුණා. ඒත් යථාර්ථයේ ඊට වඩා ගොඩක් භයානකයි. ඇත්ත වශයෙන්ම මේ කැස්බෑව හැඳින්වෙන්නේ මේ වෙස්ට් කියලයි. එක් කුඩා ප්ලාස්ටික් කැබැල්ලකට වුණත් මහත් විනාශකාරී බලපෑමක් ඇති කළ හැකි බවට ඇය හොඳම ජීවමාන සාක්ෂියක්. 2007 දී 5JS ආයතනයේ සම නිර්මාතෘවරුන් වන මාකස් එරික්සන් හා ඔහුගේ බිරිඳ ඇනා කමින්ස්ට මේ අසරණ කැස්බෑව මුලින්ම මුණ ගැසුනේ ලුසියානාහි සත්වෝද්‍යාන පාලක ඩෙබී පියර්සන්ගේ නිවස පිටිපස්සේ වාසය කරමින් ඉන්නකොටයි. ඊට වසර 19කට පමණ පෙර ප්ලාස්ටික් කිරි බෝතලයක මූඩිය ඇති වළල්ලකට පිහිනමින් සිටි ඇගේ සිරුරේ මැද කොටස සිර වෙලා තිබුණා. ප්ලාස්ටික් නිර්මාණය කර ඇත්තේ සදාටම පවතින ලෙසයි. නමුත් අසරණ සතාගේ සිරුර එම ප්ලාස්ටික් රවුම සමග දිගටම වැඩුණා. ඒ ප්‍රතිඵලය වුණේ මේ වගේ අසාමාන්‍ය හැඩයක්. මුද්ද කපා ඉවත් කළත් කැස්බෑවියට සිදු වූ හානිය ආපසු හරවන්න කාටවත් බැරි වුණා. ඇගේ කොඳු නාරටිය සාමාන්‍ය විදිහට වර්ධනය වෙලා තිබුණේ නැහැ. පසුව මාකස් සහ ඇනා මෙම කැස්බෑවාව ඇගේ මේ විශ්මිත කතාව මහජනයා සමග බෙදාගත හැකි තැනකට ගෙන යාමට තීරණය කළා. ඒ අනුව 2015 ජූලි 5 වන දින ඇව ක්ලෙවර් සිටි කැලිෆෝනියාවේ ස්ටාර් පරිසර මධ්‍යස්ථානයේ පිහිටි සිය නව නිවසට ගෙන ගියා.
ස්ටයනු පාරිසරික විද්‍යා කෞතුකාගාරයක් සහ වනජීවී ගලවා ගැනීමේ මධ්‍යස්ථානයක් නිසා කඳවුරු නැරඹීම් සහ ජංගම චාරිකා මගින් තරුණ තරුණියන්ට වඳවීමේ තර්ජනට ලක්වී ඇති වනජීවීන් ගැන ඉගෙන ගැනීමට හා ඒවට මැදිහත් වීමට අවස්ථාව ලැබුණා. පීනට් නම් කැස්බෑවත් මේ වගේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී තිබුණා. පීනට් රතු පැහැති කන් සහිත ස්ලයිඩර් කැස්බෑවෙක්. මේ 1993 වසරේදී මිසුරිහිදී තමයි සොයාගත්තේ. සොයාගන්න අවස්ථාවේ පීනට් 6 පැක් බියර් රැඳවුමක ප්ලාස්ටික් පටි අසුරණයක තමයි හිර වෙලා හිටියේ. එය ඉතා ශක්තිමත් ප්ලාස්ටික් වලින් තමයි හදලා තිබුණේ. ඒ නිසා කැස්බෑවට ප්‍රමාණයෙන් වැඩෙන විට එය බිඳ දැමිය නොහැකි වෙලා තිබුණා. මෙලෙස සොයාගත්තට පස්සේ පීනට්ව සත්වෝද්‍යානයකට ගෙන ගියේ ප්ලාස්ටික් ආවරණය පරිස්සමෙන් ඉවත් කරන්නයි. ඔහු නිදහස ලැබුවත් ඔහු තාමත් ඒ අසාමාන්‍ය හැඩයෙන් පීඩා විඳිනවා. මිසුරි සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු වන ඩෑන් සලන්ගා පවසන පරිදි ඔවුන්ගේ කාරුණික හදවත්වල කැපවීමෙන් මේ සතුන්ව මෙලෙස බේරා නොගත්තා නම් පීනට් හෝ මේවෙස් යන දෙදෙනාම මැරණකම්ම මේ සිර කූඩුවල ජීවිතය ගත කරන්න ඉඩ තිබුණා. මේ වගේ ඛේදජනක සිදුවීම් සිද්ධ නොවෙන්න නම් ප්ලාස්ටික් වෙනුවට වෙනත් පරිසර හිතකාමී දෙයකින් මේවා නිපදවන්නට ඕනේ. ඒත් අපි සෑම වසරකම ප්ලාස්ටික් ටොන් මිලියන 300කට වඩා නිෂ්පාදනය කරනවා. ඉන් අඩක් විතරම අවම වශයෙන් අවුරුදු 400ක්වත් පෘථිවියේ රැඳී සිටීමට හැකියාව තියෙන ඒවා. ඒත් ඒවා අපි පාවිච්චි කරන්නේ බොහොම පොඩි වැඩකට හා බොහොම පොඩි වේලාවකට විතරයි. ලෝකයේ බහුලවම භාවිත වන ප්ලාස්ටික් නිෂ්පාදන වලින් එකක් වන්නේ ප්ලාස්ටික් බීම බට. ඉතින් අපි ආසම බීම වර්ග පානය කරනකොට අපි දන්නේම නැතුව සිතාගත නොහැකි තරම් හානියක් ඒකෙන් සිද්ධ වෙනවා. 2018 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් හෙළිවුවේ මේ වන විට ප්ලාස්ටික් බීම බට බිලියන 8.3ක් පමණ ලෝකයේ මුහුදු විරලවල් වල ගොඩ ගැසී ඇති බවයි. සෑම දිනකම ඇමරිකාවේ පමණක් ප්ලාස්ටික් බීම බට මිලියන 500ක් පමණ භාවිත වෙනවා. ඒවා ඔහේ විසිකිරීමේ ප්‍රතිවිපාක ගැන සිතීම දුෂ්කර වෙන්නට පුළුවන්. ඒත් මේ අවාසනාවන්ත කැස්බෑවා ඔබට ආයේ ඒ ක්‍රියාව කරන්න කලින් දෙවරක් සිතීමට උගන්වාවි. 2018 ජූනි මාසයේ මුහුදු කැස්බෑ විශේෂඥ ක්‍රිස්ටීන් ෆිග්ජන සහ ඇගේ පර්යේෂණ කණ්ඩායමට මෙලෙස පීඩාවටපත් ඔලිව් රඩ්ලි කැස්බෑවා හමු වෙනවා. ඒ කොස්ටාරිකාහි පර්යේෂණ චාරිකාවකදී කැස්බෑවගේ නාසයෙන් පිටතට ඇදුණු දෙයක් යම් සලකුණක් දුටු ඔවුන් කනස්සල්ලට පත් වූයේ එය පරපෝෂිත පණුවෙක් කැස්බෑවගේ මොළයට සම්බන්ධ වී ඇති බව හිතලයි. ඒත් පසුව කරපු සොයාබැලීම් වලදී ඒ ඇත්ත වශයෙන්ම කැස්බෑවගේ නාසය තුළ තැන්පත් වෙලා තියෙන ප්ලාස්ටික් බීම බටයක් බව ඔවුන් වටහා ගත්තා. ඒ නිසාවෙන් කැස්බෑවාට හුස්ම ගැනීම පවා අපහසු වෙලා තිබුණා. වෙනත් ස්වභාවික ආහාර ද්‍රව්‍ය අනුභව කරන අතරතුර වැරදීමකින් මේ බීම බටේ ඔහු ආහාරයට ගන්න ඇති කියලයි අනුමාන කරන්නේ. බැරි වෙලාවත් මේ පරීක්ෂණ කණ්ඩායමට ඔහුව හමුුනේ නැත්නම් එය ප්ලාස්ටික් හින්දා මියගිය තවත් කැස්බෑවෙකුගේ සංඛ්‍යාලේඛනයක් විතරක් වෙන්නට ඉඩ තිබුණා. ප්ලාස්ටික් දූෂණය සමුද්‍ර ජීවීන්ට කෙතරම් හානියක් කරනවද යන්න දැන් ඔබට හොඳටම තේරුම් යන්න ඇති කියලා අපි හිතනවා. ප්‍රමාද වෙන්න කලින් අපි මේ යන ගමන් මාර්ගය වෙනස් කරන්න අපට කරන්න පුළුවන් මොනවද කියලා අපි දැන් බලමු. ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියට අනුව සාගර ප්ලාස්ටික් වලින් 80%ක් පැමිණෙන්නේ ඉවතලන ධීවර උපකරණ වැනි සාගර ප්‍රභවයන්ගෙන් නොවේ. විරලේ සිට හෝ ගොඩබිම් ප්‍රදේශවල ඉඳලා ගංගාවල පහළට ගහගෙන යන ප්ලාස්ටික් ඇසුරුම් වැනි දේවල් නිසා. බෝතල් මූඩි වලල්ලක් වගේ සුළු දෙයක් ප්ලාස්ටික් වගේ සදාකල් පවතින දෙයකින් හදලා තියෙන එක කොහෙත්ම අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි. එබැවින් විශාල නිෂ්පාදන සමාගම්වලට විකල්පයක් ගැන සිතීමට කාලය පැමිණ තියෙනවා. 2018දී මැක්ඩොනල්ඩ්ස් ව්‍යාපාරය තම එක්සත් රාජධානියේ සහ අයර්ලන්තයේ අවන්හල්වල ඇති ප්ලාස්ටික් බීම බට ඉවත් කිරීමට තීරණය කළා. තවත් බොහෝ සිල්ලර වෙළෙන්දෝ පරිභෝගිකයන්ට නැවත නැවත භාවිත කිරීම සඳහා මිලදී ගත හැකි ලෝහ හා වීදුරු බීම බට නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. තනි භාවිත ප්ලාස්ටික් වල චක්‍රය අවසන් කිරීම සඳහා තවත් බීම සමාගම්ද පීනට් වැනි සාගර ජීවීන්ට එවැනි තර්ජනයක් වන 6 පැක් ඇසුරුම් ගැනත් නැවත සිතා බැලීමට පටන්ගෙන තියෙනවා. 2020 වසරේදී කොකාකෝලා සහ බඩ්වයිසර් බිය ක්‍රමයෙන් ප්ලාස්ටික් වෙනුවට ජෛව දිරාපත් කළ හැකි කඩදාසි පියනක් කෑන් මුදුනට සවි කරන්නට පියවර ගන්නවා. ඒ වගේම ඒවා ගෙන යාම පවා පහසුයි. කාඩ්බෝඩ් ටොපර්ස් සඳහා ප්ලාස්ටික් භාවිත කිරීමෙන් ඉවත් කිරීම සහ ආවරණ ඇසුරුම් හැකිලීම සඳහා 2019දී හයිනකන් බීර සමාගම පියවර ගත්තා. ඒ මගින් වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් 517ක් සැපයුම් දාමයෙන් ඉවත් කරනවා. ෆ්ලොරිඩාහි සොල්බෝට ස්කාගාරය කැස්බෑවන් සහ අනෙකුත් සාගර ජීවීන් විසින් ආරක්ෂිතව ජීර්ණය කළ හැකි බාර්ලි සහ තිරිඟු වලින් සාදන ලද පරිසර හිතකාමී 6 පැක් ඇසුරුම් නිපදවීම සඳහා ආරම්භක සමාගමක් වන E6PP සමාගම එක්ව කටයුතු කරනවා.
මේකෙන් කියවෙන්නේ වැඩි වැඩියෙන් ප්ලාස්ටික් නිපත බව පරිසර දූෂණයට සම්මාදම් වෙනවා වෙනුවට සමාගම් වලට ඔවුන්ගේ ඇසුරුම් සහ නිෂ්පාදන වඩාත් පරිසර හිතකාමී බවට පත් කිරීම සඳහා නැවත සිතා බැලිය හැකි නිමක් නැති ක්‍රම තියෙන බවයි ෆින්ලන්ත සමාගමක් වන සලාපෙක් විසින් ප්ලාස්ටික් රහිත දැවමත පදනම් වූ ජෛවීය වශයෙන් දිරාපත් කළ හැකි රූපලාවන්‍ය බහලුම් හඳුන්වා දී තිබෙනවා විලාසිතා කර්මාන්තයේ දැවැන්තයෙන් වෙන एडिडा समागम पारिसरिक संविधानयक वन पार्ले समग हौल्कारयत्वेन परिसर हितकामी आम्पन्न निपदवीमे व्याप्रुतियक गिन यनवा मक्निसाद किवोत नीति विरोधी गेंबुरु मुहुदे गिल्लन दल सह विनात सागर अपद्रव्य वलिन गोडगेसुनु प्लास्टिक वलिन सागर आरक्षा कर गनीम पिनिसाय यूरोपीय संघमे 2021 वन विट सियलु आकारे एकवरक पमनक पाविच्च कल हकि प्लास्टिक भावितये तहनम किरीमट सलसुम कर निवरदि दिशावट विशाल पियवरक तबुवा ඊට සාපේක්ෂව අනෙක් රටවල් හා සංවිධානද සමාගම්ද බොහෝ ඉදිරි පියවරවල් වලට යොමු වෙන ඇතැයි අපි අපේක්ෂා කරනවා මේ නව නීති රීති කොහොම සම්මත වුණත් එය සාර්ථක වෙන විදිහට අවසානයේ අපගේ ජීවන රටාවෙත් සරල වෙනස්කම් සිදු කිරීම අප සෑම කෙනෙකුගේම වගකීමක් පළමුවෙන්ම සහ ප්‍රධාන වශයෙන් එයින් අදහස් වන්නේ ඔබ හැකිතාක් එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් පරිභෝජනය අඩු කිරීමට උත්සාහ දරන එකයි ප්ලාස්ටික් බීම බට පාවිච්චි නතර කරන එක प्लास्टिक बहालूम हा वात्र बोतल रगनेयाम वेनुवट परिसर हितकामी विनात आदेशक भावित करने का ओबट सेबविन्म अवश्य नोवन इवतलन प्लास्टिक इवत किरीमट उत्साह करने का में उत्साह वेनुवेन ओब गातियतु इताम वेदगत पीवर्यान ए वेनुवट नवत नवत भावित कल है कि देवाल वलिन हादपु उपांग रगनेयान සමහර කෝපිහල් වලින් ඔබටම කියලා බීම බොන්න කප් එකක් ගෙන එීම වෙනුවෙන් විශේෂ ත්‍යාග හෝ වට්ටම් ලබා ගන්නත් පුළුවන්. 2018 වසරේදී සයන්ස් ඇඩ්වාන්ස් සංගරාවෙන් ප්‍රකාශයට පත් කරන ලද සියලුම ප්ලාස්ටික් පිළිබඳ පළමු ගෝලීය විශ්ලේෂණයෙන් හෙළිවලා තියෙන විදිහට ලොව පුරා ප්ලාස්ටික් වලින් ප්‍රතිචක්‍රීකරණය කරන තත්ත්වයේ තියෙන්නේ 9%ක් විතරයි. ඉතිරි අතිමහත් බහුතරයම ගොඩබිමේ හා සාගරයේ එකතු වෙමින් තියෙනවා. අපි පරිස්සම් වෙන්නේ නැත්නම් අපේ සාගරයට ඇතුළු වන ප්ලාස්ටික් ප්‍රමාණය භයානක අනුපාතිකයකින් ඉහළ යන්න පටන් ගන්නවා. ඒ හින්දා අද හෙටම ප්ලාස්ටික් පාවිච්චිය හා සංසරණය අඩු කරන එක වගේම ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය තෝරා ගන්න එක වෙන කවරදාටත් වඩා වැදගත් වෙනවා. එය ජලයෙන් මේ මරණීය අපද්‍රව්‍ය ඈත් කරලා තබාවේ. ප්ලාස්ටික් මුහුදට ඇතුළු වූ පසු ඒ තවදුරටත් ඔබේ ගැටලුවක් නොවන බව උපකල්පනය කිරීම පහසුයි නේද කියලා වේලාවකට ඔබට හිතේවි. ඒත් ඒක එහෙම වෙන්නේ නැහැ. අන්වීක්ෂීය ප්ලාස්ටික් දූෂක ශරීරගත වෙලා ඉන්න මාළු හෝ අනිකුත් සාගර ජීවීන් පරිභෝජනය කිරීමෙන් මිනිසුන්ට ඇතිවෙන්න පුළුවන් දිගු කාලීන සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව විද්‍යාඥයින් දැන් දැඩි විදිහට අනතුරු අඟවලයි තියෙන්නේ. මේ විදිහේ මරණීය ආබාධ ඇති කරන ශුද්ධ ප්ලාස්ටික් සංඝටක දැනටමත් ජලජ විශේෂ 114 කින් සොයාගෙන තියෙනවා. එයින් අඩකටත් වඩා අපි ආහාර විදිහට ගන්නා සතුන්. ඒ හින්දා මේක මිනිසුන් වැඩි වැඩියෙන් සැලකිලිමත් වන්නට අවශ්‍ය දෙයක්. प्लास्टिक दूषण पृथ्वी अत्यावश्य परिसर पद्धति सेमेन सेमेन अडपन करमेन सिरनवा ए नवत्वा लोके बेरगन्नट उत्साह किरीम देन अपसतु राजकार्यक वगेम युतुकमा अपि इक्मनिन्म ए आरक्षक क्रियामार्ग वलट यमुनोत कैस्बैवुंट मिनिस कुनुकसल वल बलपैमेन विकुर्तुवीमे हो मियायामे अवधानमेन तोरव जीवत वेन्न पुलुवन मे सियलु देट ओब होंदिन सवन दुन्नानाम देन ओबट तेरेन्न ओने मेक तवदुरटत कैस्बैवन्गे गटलुवक वितरक नोवेन बव एक अपि हेमोगिम गटलुवक मे अपि ए संदहा यमक किरीमट अवश्यम करन कालयई।